අද අපි මේ කතාව කියන්නේ ටෙලිනාට්‍යයක් හදලා ITN එකට දීපු විප්ලවකාරයෙක් ගැන. ඔබට මතකද මන්ද මේ විප්ලවවාදියා ගිහිල්ලා අර පාර්ලිමේන්තුව ළඟ තිබිච්ච පොලිස් මාර්ග බාධකේ එයා සරමක් ඇඳන් ගිහිල්ලා එයා මේ ජංගිය ගලවලා ඒකේ එල්ලුවා. එල්ල විරෝධය පෑවා. කාටද? විරෝධය පෑවේ මේ මර්ධනකාරී ආණ්ඩුවට. ඉවලෙත් තිබුණේ රාජපක්ෂ රනිල් අවුල් ආණ්ඩුව ඒකට විරෝධය පෑවා. ඉතින් දකින අය දුටු අය හිතන්න ඇති වශයෙන් මේ මනුස්සයා මාර විප්ලවකාරයෙක් නේ, විප්ලවවාදියෙක් නේ, ප්‍රගතිශීලී මනුස්සයෙක් නේ කියලා. නමුත් එහෙම හිතුවට එයා එහෙම නෙමෙයි. එයා එහෙම නෙමෙයි කියලා අපි නම් කලින් ඉඳන්ම දන්නවා. නමුත් ළඟින් නොදන්න අය, පුද්ගලිකව නොදන්න අය ඒක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ වෙලාවක. මෙයා සරන් ඇඳගෙන එහෙම නිකන් අමුතු එකක් පෙන්නනවා. සරමත් අඳිනවා, අලුත් අලුත් ඒවත් කරනවා, පරණ පරණ ඒවත් කරනවා. ඔහොම දැන් අපි නම් දන්නවා සෙක්ස් වගේ දෙයක් ප්‍රොමෝට් කිරීමේ තේරුමක් නෑ. මොකද ආශාව, ඩිසයර් කියන එක ඒ කියන්නේ බාධක අයින් කළාම ඒකේ රසයක් නෑ. ඒක ඩිසයර් ෆුල්ෆිල්මන්ට් එකක් කවදාකවත් වෙන්නේ නෑ. ඒක තමන්ගෙන් ඈතට යන එක තමයි වෙන්නේ. එතකොට ඩිසයර් ෆුල්ෆිල් කරන්න ගිය අය හුඟක් වෙලාවට සියදිවි හානි කරගන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් ටැබූ එකක්, වාරණයක්, තහංචියක් මැද්දේ තියෙන එක හොඳයි. ඒක ඉතින් මෙහෙම ඒක නීති හැටියට නෙමෙයි, ඔය සම්ප්‍රදාය හැටියට හෝ සංස්කෘතිය හැටියට හෝ මොකක් හරි හැටියට ඒ යම් යම් දේවල් තියෙන එක හොඳයි. යම් යම් දේවල් එකම නෙමෙයි. ඉතින් මේ නෑ, ඒක ඔක්කම නිදහස් කරන්න ඕනි. ගංජා සොට්ටෝ ගහගෙන පාර යන්න පුළුවන් වෙන්න ඕනි. අපේ ගෙදර වත්තේ ගංජා බාවල විකුණන්න පුළුවන් වෙන්න ඕනි. මේක තමයි එකම එක කියලා එහෙම. දැන් තායිලන්තේ එහෙනම් මං හිතන්නේ දැන් සුරපුරයක් වෙලා තියෙනුනේ මේ වෙනකොට. අපිත් බලාපොරොත්තු වෙනවා මේ කොයිලාකර ගිහිලා හොයලා බලන්න. ඉතින් මේ එහෙම ඕන තරම් එලිපිට ඔක්කොම තියෙනවා. සෙක්ස් තියෙනවා, ගංජා තියෙනවා. හැබැයි හැමදාම ඒ තරුණ තරුණියෝ ඉන්නේ බරපතල අසහනයක. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ට මං හිතන්නේ ඒගොල්ලන්ට වෙලා තියෙන දේ හොයාගන්න බැරි තරම් සංකීර්ණයි දැන්. ඉතින් ඒක නිසා මේ වගේ හාදෙවුන්ට ඒව තේරෙන්නේ නැහැ.